ඉතින් දැන් මේ අපි කොහොමද හඳුනාගන්නේ තරහව, ද්වේෂය, පටිග, වියාපාදේ? එතකොට මේ තවත් එකක් තමයි මට දැනගන්න ඕනේ. දැන් මේ මේ අවස්ථාවන් කීපයක් තියෙනවද මේ ද්වේෂය කියන එකේ, තරහ කියන එකේ අපිට පොඩ්ඩක් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ? ඔව්, තරහ, වෛරය, ක්‍රෝධය, පටිගය, රෝධ, විරෝධ, මේ වගේ අරතිය, ඉස්සා, මච්චරිය, මේ වගේ දෙවෙනි වේසේ ගති තියෙනවා. මේ සියලු ගතිවලට මුල් ගතිය තමා ව්‍යාපාදී, වැයවන පාදී. මේ පාද දෙකක් තියෙනවා පුද්ගලයෙක් තුළ. එකක් ව්‍යාපාදය, පාතින් පාතට කිලුට වෙන අර ඔය ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, පරිලාහයට, මේ ඔක්කොටම මුල් වෙන්නේ ව්‍යාපාදේ. අනිත් පැත්තේ කාමච්ඡන්දය, තණ්හාව, රාගය, ආසාව, තණ්හාවට ඒකට මුල් වෙන්නේ පොට්ටපාදය. දැන් පාද දෙකක් බුද්ධ දේශනාවේ තියෙනවා, පොට්ටපාද, ව්‍යාපාද. පොට්ටපාද නිසා තමයි අර ප්‍රිය මනාප දෙයට ඇලීමෙන් රාගය, ලෝභය, දේශය, ආසාව, තණ්හාව, උපාදානයේ සියලු දේ සිද්ධ වෙන්නේ. දෙවෙනි වේශය තමා, එකම දෙවෙනි වේශය තමා තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගය, රෝධ, විරෝධ, මේවා එන්නේ. එතකොට මේකට මේ හිතේ ඇති වෙන පළවෙනි වේශය ප්‍රිය මනාප දෙයට ඇලීම නිසා තමා පොට්ටපාද වෙන්නේ. මේ ප්‍රිය මනාප දෙයටම ගැටීම තමා ව්‍යාපාදයට මුල් වෙන්නේ. එතකොට මේක තියෙන්නේ එකයි, කරුණු දෙකක් නැහැ. මේ ඇහෙන් දකින්න රූපේට එක්කෝ පළවෙනි වරට තණ්හාවෙන්, කැමැත්තෙන්, ආසාවෙන් පොට්ටපාද වෙන බවට පත් වෙනවා. මේ පොට්ටපාදදී තමන්ට කැමති දේ පවත්න්න බැරි අවස්ථාවක් ආවම දෙවෙනි වේසයට, ව්‍යාපාදයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේක තියෙන්නේ එකම කාරණාවයි. ඒ එකම කාරණාව තමයි තණ්හාව. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. දැන් අර අනේක ජාති සංසාරං ගාථාවේ තියෙන්නේ මොකද්ද? අන්තිමට විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජ ගාති. සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ තියෙන්නේ තණ්හං අර කය දොරෙන් වැగిරෙන තණ්හාව කපා දැමීම තමයි නිවන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ තැනක හාවීම කියන තණ්හාව. තණ්හාව ඇති වෙන්නෙම දෙකක්. ඇහැයි චක්කුංච පටිච්ච රූපේච තණ්හාවක් ඇති වෙනවා. සෝදන්ත පටිච්ච සඤ්ඤංච තණ්හාවක් ඇති වෙනවා. ගානංච පටිච්ච ගන්ධං, ජීවා පටිච්ච රසා, කාය පටිච්ච පොට්ටබ්බ, මනාච පටිච්ච ධම්මේ. ඔය හැමයි දෙකක්ම ක්‍රියාකාරකම් දෙකක්ම ඇති වෙනවා පටිච්ච වෙන්නේ. නිකම්ම තණ්හාවක් ඇති වෙන්නේ ඇයින් රූපයක් දැක්ක ධර්මයට තණ්හාවක් ඇති වෙන්නේ. කනින් ශබ්දයක් ඇහුව ධර්මයට තණ්හාවක් ඇති වෙන්නේ. නාසයට ගඳ සුවඳක් ආවට තණ්හාවක් ඇති වෙන්නේ. දිවට රසක් ආවට තණ්හාවක් ඇති වෙන්නේ. කයට පහසක් ආවට තණ්හාවක් ඇති වෙන්නේ. මනසට ධර්මතාවයක් කරමුණාට තණ්හාවක් ඉන්නේ. තණ්හා වෙන්න නම්, තණ්හාවක් ඇති වෙන්න නම් සංචේතනා, සම්පස්ස, සංකාර තුනම සිද්ධ වෙන්න ඕන. ඔය තුන සිද්ධ වෙනකොට තමයි අර තණ්හං පටිච්ච සම්භූතං වෙන්නේ. තණ්හා පටිච්ච උපාදාන, උපාදාන පටිච්ච භවෝ වෙනවා, භව පටිච්ච ජාති වෙනවා. පටිච්ච සම්පාද විග්‍රහයෙන් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යා මූලයෙන් මේ තණ්හාව ඇති වෙනකොට. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක දෙපැත්තක් තියෙනවා. බුදුහාමුදුරුව ද්වතාවයක් දෙපැත්තක් විග්‍රහ කළා. මේක හැබැයි එක මුලයි තියෙන්නේ. තණ්හාව තමයි එකම මුල. තණ්හාව නැත්නම් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ, මෝහයක් ඇති වෙන්නත් බෑ. මෝහයටත් මුල තණ්හාව, ද්වේෂයටත් මුල තණ්හාව, රාගයටත් මුල තණ්හාව. තණ්හාව නැති කර ගැනීම තමයි පුද්ගලයෙක් තුළ මේ ධර්මයේ. මෝහය තමයි තණ්හාවට මුල. මෝහය නැති කරගත්තොත් තණ්හාවක් නැහැ, රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ පුද්ගලයා වීතරාගී, වීතදේශී, වීතමෝහි, රාගෙන්තර, ද්වේෂෙන්තර, මෝහෙන්තර පුද්ගලයෙක්. මේ මෝහය තියෙන තාක්කල් තණ්හං පටිච්ච වෙනවා. තණ්හාවට පටිච්ච වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවේ
තියෙන්නේ එකම කාරණයයි, එකම කාරණය තමා තණ්හාව. තණ්හාව නැති කරගත්තොත් තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේක සූත්‍ර ධර්ම කීපයකම කියලා තියෙනවා. මේ තණ්හාව මුල් වෙනවා කියලා සියලු දෙයකට. හරි, සමහන්ත මම ඉවර කරලා ඉතින් කතා කරන්නේ.